ඒක තරුණයව සූදානම් කරන එක. මේ ලෝක අභියෝගයන්ට තරුණයව සූදානම් කරන එක. ඒක ජාතික තරුණ සේවා සභාවේ මොකක්ද තියෙන මඟ පෙන්වීම? ඔබ තරුණෙක් විදිහට දකින්න වැඩපිළිවෙල මොකද්ද ජාතික තරුණ සේවා සභාවත් එක්ක ඔබේ ඔය අත්දැකීම් එකේ කොහොමද පැහැදිලි කරන්නේ? අනිවාර්යෙන් අපි ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කරේ ලංකාවේ ඉන්න තරුණ තරුණියන් ප්‍රතිපූර්ණය කිරීම සඳහා. ඒ කියන්නේ අපි ශක්තිමත් කිරීම සඳහා. නමුත් අපිට පසුගාමී සිතුවිලි වලින් පසුගාමී මානසිකත්වයෙන් අපිට ඉදිරියට යන්න බෑ. අපි ලංකාවේ තරුණ තරුණියන් ඕ ලෙවල් ඉවර වෙලා අපි මාස 6ක් නිකන් ඉන්නවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ මේ තරුණයන් මොකද්ද කරන්න කියලා. ඒ ලෙවල් ඉවර වෙලා අපි මාස කිහිපයක් නිකන් ඉන්නවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ මොකද්ද කරන්න ඕනි කියලා. ඒකත් තරුණයන් කියලා කියන්නේ තරුණ තරුණියන් කියලා කියන්නේ ඉතාමත් ජවය සම්පන්න කාණ්ඩයක්. ඒගොල්ලන්ට මොකක් හරි කරන්න හොඳ දේවල් තියෙන්න ඕනි. නමුත් අපිට අර මාස 6යි මාස 3යි අපි නිකන් ඉන්නේ. දැන් අපි විශ්වවිද්‍යාලයට යන්නේ අවුරුදු 21 විතර අපිට ඩිග්‍රියක් හොයාගන්න පුළුවන් කියන මානසිකත්වයෙන්. නමුත් අපි විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අවුරුදු 5ක් 6ක් විතර ගියාට පස්සේ තමයි අපිට ඒ සර්ටිෆිකේට් එක ලැබෙන්නේ. ඒයි කියලා කිව්වොත් අපිට මේ අපි පාරට බහිනවා, තව ප්‍රශ්න තියෙනවා. නව් මේ ඉතින් ගෝලීය වශයෙන් බැලුවම දියුණු රටවල් වල අවුරුදු 21 22 වෙනකොට මේ උපාධිධාරීන් බිහි වෙනවා. ලංකාවේ බිහි වෙන්නේ අවුරුදු 25 26 සමහර 27ත් වෙනවා. ඉතින් අපිට අනාගතවාදී ප්‍රතිපත්තියද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. අපිට මෙහෙම ඉදිරියට යන්න බෑ. ඉතින් අපේ තරුණ තරුණියන් හිතන්න ඕනේ තව අවුරුදු 10කින් 20කින් තියෙන්නේ මොකද ජොබ් මාකට් එක? අපිට ඒකට තමයි ලෑස්ති වෙන්න ඕනේ. මට මතකයි මේ අපේ වත්ම සභාපතිතුමා කිව්වා ළඟදී මේ එතුමා ගාවට තරුණියෙක් ආවා, මේ විශ්වවිද්‍යාලේ ඉන්න තරුණියෙක්. මේ රැකියාවක් ඉල්ලගෙන ආවා ජාතික තරුණ සේවා සභාවට. මේ සභාපතිතුමා ඇහුවා ඇයි ජාතික තරුණ සේවා සභාවේ රැකියාවක් හොයන්නේ කියලා. මේ ඒ තරුණිය කිව්වා මම දැන් උපාධිය කරන ගමන් ඉන්නේ, මේ රජයේ ජොබ් එකක් ලැබුණොත් මට ලේසි වෙන වැඩි වැඩක් නැතිවා කියලා. ඉතින් මේ මානසිකත්වයෙන් තමයි අපි මිදෙන්න ඕනේ. අපි අනාගතයට හරියන විදියට අර ෆියුචර් ෆිට් කියන කන්සෙප්ට් එක ඒ විදියට හිතෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපිට ගොඩක් බාධා තියෙනවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා අහන්න. මේ හැම එකක්ම निराකරණය කළා ඒ තරුණන්ට තමන්ගේ හැකියාවට තැනක් දීලා ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ හරි මාර්ගය. හොඳයි බොහොමස්තුතියි ඔබේ මූලික වටේ පැහැදිලි කරනවා. අපි මේ කාරණාත් එක්ක දෙවන වටේදී සවිස්තරව කතා කරමු.